එදින රන්තරු ආයතනයේට විශේෂ දවසක් විය. විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් එදින උදෑසන තිබෙන බව සියල්ලන්ට දැනුම් දුනි. එය කුමක් විය හැකිදයි වන්දනා නිෂ්පාදන අංශයේ ඇගේ කාර්යාල කාමරයේ තුලට වී කල්පනා කළාය. මේ සියල්ල ඔහුගේ වැඩය. අද උදේ සිට ඔහු ආගිය අතක් නැත. වන්දනා උදේ කාර්යාලයට එන්නට පෙරත් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තාය. එහෙත් එය ක්‍රියාවිරහිතව තිබිනි. මුදුන් කොටුව නිවසේ අංකය ඇය හොඳින් දැන වුණද ඇය කතා නොකළේ හදවතේ වූ තිගැස්ම නිසාය. තමායේ නිවසේ ලීලිය වේ යයි කෙල්ලට තවම හිතාගන්නටවත් නොහැක. ඒ ගැන හිතද්දී ඇගේ බඩපපුව දැවිගෙන යයි. නිෂ්පාදන අංශයත් අලුත් වැඩක්සේ සලකා ඇය අතින් නිම වූ අලුත් චොක්ලට් රෝල් ටික පුච්චන්නේ අදය. මිස් අතින්ම අවන් එක ඔන් කරන්න. මොහොතකට කලින් නිෂ්පාදන අංශයේ වැඩ පරීක්ෂක පැමිණ කීවේය. හරිනම් මේවා කළ යුත්තේ ඔහුගේ අතිනි. එහෙත් වන්දනා ඔහුගේ ආයතනයට කිරියතිරේවා යැයි සිතාගෙන අලුත් චොකලට් රෝල් ටික ඇතුළත් අවන් එකේ බොත්තම එබුවාය. නිෂ්පාදන අංශයේ සේවකයන් එක්ව අත්පොලසන් නැගුවේ අවංකවම යැයි වන්දනාට සිතුනි. අද ආයතනයේ කාර්යක්ෂම අංශය නිෂ්පාදන අංශයයි. ගත වූ දෙසතිය තුළ කිසිදු සේවකයෙක් නිවාඩුවක් ලබාගෙන නැත. ඒ කාලය තුළ නිෂ්පාදනය දෙගුණ කරන්නට ඇයට හැකිවිය. සසා සතුටු වෙන්නේ එයාට ලස්සන අහිංසක හොඳ ගෑණියෙක් හම්බ වෙච්ච එකටම නෙමේ. උදේ රුවන් කීවේය. එහෙනම් හොඳ දක්ෂ ගෑණියෙක් එයාට ලැබිච්ච එකට. ඔයා ප්‍රඩක්ෂන් එක බාරගත්තට පස්සේ ඒ පැත්ත හරියට පන්සලක් වගේ. නංගි එහෙම දෙයක් කළා කියන එකත් පුදුමයි. ඒවා මං නෙමේ කළේ අයියේ, ප්‍රඩක්ෂන් එකේ ස්ටාෆ් එක. රුවන් සිනාසුනේය. හොඳ නායකයෙක්ගේ තියෙන හොඳ ලක්ෂණය ඕක තමා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තමන්ගේ පිට දාගන්නවා. ඒත් ප්‍රශංසාවක් තිබ්බොත් ඒක තමන්ගේ යටතේ ඉන්න ස්ටාෆ් එකට දෙනවා. වන්දනා වීදුරු අතරින් නිෂ්පාදනාංශයේ දෙස බලා මෘදු සිනාවක් නැගුවාය. ඒත් සමගම ඇගේ මේසය මත තිබූ දුරකථනයේ නාද විය. මේ කතා කරන්නේ ඔහු යැයි නිකමට ඇයට සිතුනි. ගුඩ් මෝර්නින් බබා. ඔහු නැගිටින්නට ඇත්තේ දැන්ය. ඊයේ ගෙදරින් යද්දී රෑ 12ටත් කිට්ටුය. ගුඩ් මෝර්නින් අසංකයියේ, දැන්ද නැගිට්ටේ? මේ ඊයේ රෑ කෙල්ලෙක් මාව රෑ වෙනකල් තියාගත්තනේ. වන්දනා තොල්පට තද කරගත්තාය. තාම තේබිව්වේ නෑ. දැන් බොනවා. උදෙන් මාවද? ඔව්, මං පුරුදු වෙලාවට ආවා. උදේට කෑවද? ඔහු ඒවා අහන්නේ මොනතරම් පුරුදු ලෙසින්ද? එහෙත් මේ කතා කරන්නේ මේ මහා විශාල ආයතනයේ හිමිකරුය. නෑ, මං එනකල් හිටියේ. මටත් එක්ක කෑම ගෙනාවද? කිරිබත් හැදුවා සීනි සම්බෝල එක්ක. අනේ, අද ස්ටාෆ් මීටින් එකක් කෝල් කළාද අසංකයියේ? ඔව්. ඒ ඇයි කියා අහන්නට ඇගේ දිව නැමුණේ නැත. අද මං සසංක මුදුන් කොටුව මෙහෙට රන්තරු එකට එනවා බබා. අද තාත්තත් රෑ ආවනේ. තාත්තාත් එක්කම මං 10ට එනවා. වන්දනාගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය. ඇයි බබා? නෑ, මොකුත් නෑ. බය වෙන්න එපා, ඔයාගේ අසංකයිය ඉන්නවා. මට මොනවත් හිතාගන්න බෑ දෙයියෝ. මොනවත් හිතන්න එපා බබා, අපිට වරදින්නේ නෑ. මගේ කිරිබත් පාර්සලේ තියන්න හොඳේ. දැන් කොහොම ඇවිත් කන්නද? පපුව හෝස් හෝස් ගා ඇවිලෙද්දී ඇය ඇසුවාය. මං එන හැටි බලන්නකෝ, අද ස්ටාෆ් එකට මං ගානේ ලන්ච් එක දෙනවා. මගේ සුදු නෝනට මං ඊට වඩා දෙයක් අද රෑට දෙනවා.
මට මොනාද රැට කියන්නම්කෝ හොඳේ වන්දනා කට තද කරගෙන සිනාබරව දුරකතනය තැබුවාය අද කුමක් වෙයිද ඇය පපුවට අතක් තබාගෙන සිටුවාය රන්තරු කේක් ආයතනයේ සේවික සේවිකා රැස්වීම රුවන් සංවිධානය කළේ රන්තරු ආයතනයේ විශාල මිදුලේය විශාල මීයඹ ගස් හතරකින් සෙවන වූ රන්තරු ආයතනයේ ප්‍රධාන පිවිසුම අසල සියලුම සේවික සේවිකාවන් රැස්වී උන්නෝය මේ විශේෂ රැස්වීම පවත්වන්නේ කුමක් සඳහාද අද සිදුවන විශේෂ සිදුවීම කුමක්ද යන්න කිසිවෙක් දැන උන්නේ නැත රුවන් ඉහළ මාලයේ තම කාමරයේ සිට සසංකට කතා කළේ ඔහු වෙන වේලාව දැනගන්නටය ससा गुड मॉर्निंग सर गुड मॉर्निंग मचा खेद ससा एने दैम पिटाते ना मचा हरी ससा रुवन दुरकतने थबा बेलुए वंदना देसय एगे मुहुने तरमक बियाक सटहानवी तिबिनी अहिंसक केल्लट एवनी बियाक दनीम साधारणे नांगी बायंग इन्ने मंग दन्नवा වන්දනා අසරණව සිනාසුනා ඇරෙන්නට කිසිවක් කීවේ නැත බය වෙන්න එපා හැම දෙයක්ම හොඳින් විසඳෙයි ඔහු කීවේ එහෙමය එහෙත් ආදරය කරන කෙල්ලෙකුගේ හදවත හාවෙකුගේ හදවතකටත් වඩා අහිංසකය දෛවය ජීවිතයට කොහොම සලකාවිදයි දන්නේ කවුරුද අද ස්ටාෆ් එකම පුදුම වෙයි මෙච්චර දවසක් සේල්ස් එකේ වැඩ කරපු අසංක අද හිටපු ගමන් සසංක මුඩුන් කොටුව වෙලා එද්දි නේද නංගි ඒක තවම මටවත් හිතා ගන්න බෑ අයියේ රුවන් ඔහුගේ මේසය මත තිබූ දම්පැහැගත් ඕකිඩ් වලින් නිමවු මල් මාලා දෙක අතට ගත්තේය ඔහුින් එකක් වන්දනා අතට දුන්නාය බුදුසරණයි දෙවි පිහිටයි කියලා හිතාගෙන ඔයාගේ අතින්ම මේක ඔයාගේ මහත්තයාට දාන්න මම වන්දනා රුවන් දෙස පුදුමයෙන් බලා ඇසුවාය ඔව් ඇගේ දැස් තෙත් වී ගියේය දෛවය මෙහෙම කරන්නේ ඇයි අපි අන්නංගි පහලට දැන් සසයි අංකලුයි එනවත් ඇති අද රන්තරු ආයතනයේ අනාගත හිමිකරු ලෙස ඔහු සැරසී ඉන්න අයරු ඇයට බලා ගන්නටත් ආසය අපරාදේ අද වැඩ බාර ගන්නවා කියලා දන්නවා නම් මම පන්සලටත් ගිහින් එනවනේ වන්දනා පහලට යන අතරතුරු කීවාය ඒත් අද උදේ කිරිබත් දෙන්නට හිතුනේ අද විශේෂ දවසක් බව ඉවෙන්මෙන් දැනීද රුවන්ගේ වන්දනාගේ අතේ තිබූ මල් මාලා දැක රන්තරු ආයතනයේ සේවක සේවකාවන් පුදුමයෙන් ඔවුන් දෙදෙනා දෙස බැලුවෝය කට්ටියම පොඩ්ඩක් ඇහුම්කන් දෙනවද රුවන් කතා කළේය වන්දනා බිම බලාගෙන උන්නාය අද මේ කියන දේ අසා සේවක සේවිකාවන් කොතරම් පුදුම වේවිද අද අපි මෙතනට රැස්ුනේ විශේෂ කටයුත්තකට මේ අවස්ථාව මීට වඩා හොඳට සංවිධානය කරන්න තමයි අපි හිතාගෙන හිටියේ ඒත් අපේ සර් ඉන්දියාවේ ඉඳලා ආවේ ඊයේ රෑ ඒ නිසා අද හදිස්සියෙමයි මේ පණිවිඩය ඔයාලට කියන්න සිද්ධ වෙන්නේ අද අපි මේ රන්තරු කේක් එක ඉදිරියට රැස් වෙලා ඉන්නේ විශේෂ කෙනෙක්ව පිළිගන්න ඒ විශේෂ අමුත්තා තව මොහොතකින් අපේ සර් එක්ක මේ ආයතනයට එනවා. ඉතින් අපි මේ මල් මාලා තියාගෙන ඉන්නේ ඒ විශේෂ පුද්ගලයාට පළඳවන්න. සියල්ලන් රුවන්ගේ මුහුණ දෙස බලාගෙන උන්නේ ඒ විශේෂ පුද්ගලයා කවුදයි දැනගන්නටය. ඒ විශේෂ අමුත්තා තමයි අපේ නව අධ්‍යක්ෂකතුමා. අපේ අලුත් සර්. ඒ කියන්නේ අපේ ප්‍රේමදාස මුදුන්කොටුව මැතිතුමාගේ එකම පුත්‍ර රත්නය සසංග මුදුන්කොටුව රුවන් මේ ටික කියද්දී වන්දනාගේ යටිපතුල් පවා ඇවිලිගෙන ගියේය ඔහුගේ නම කියද්දී පවා හදවතට මේ සිදුවන්නේ කුමක්ද
සසංක මුදුන්කොටුව මහතා අද දින සිට අපේ රන්තරු ආයතනයේ ප්‍රධානියා ලෙස වැඩබාර ගන්නවා. තව මොහොතකින් එතුමාව දකිද්දී ඔයාලට ඇත්තටම විශාල පුදුමයක් දැනේවි. ඒ පුදුමය මොකක්ද කියලා ඔහුව දුටු ගමන්ම ඔයාලට තේරේවි. ඒත් සමගම සියල්ලන්ගේම දැස් ගියේ රන්තරු ආයතනයට එමින් තිබූ විශාල කළු පැහැගත් බෙන්ස් රියටයි. නංගි අපි ඉස්සරහට යන්න. වන්දනා ගැහෙන්නට විය. දෛවය මේ මොහොත කෙසේනම් මැව්වාද? අද ඔහුව කුළුඳුලේ පිළිගන්නට තමාටම ලැබුණේ කෙසේද? වාහනය රන්තරු ආයතනයට ඇතුල් විය. ඒත් සමගම වාහනයේ උන් මුදුන්කොටුව මහතාත් සසංකත් ඔහුගේ නැගණියත් රන්තරු පියසට පය තැබුවෝය. සුදු පසුබිමේ හීන් නිල්ලිරි ගිය කමිසයට තද නිල් පැහැගත් ටයිපටියක් පැළඳවුන් ඔහුව දකිද්දී වන්දනාගේ දැස් එහෙමම තෙමීගෙන තෙමීගෙන ගියේය. ඒ කඳුළු ඇයට කොහොමවත්ම නවත්තාලන්නට නොහැකි විය. මුදුන්කොටුව මහතාත් සසංකත් නැගණියත් ඉදිරියට එද්දී වන්දනා ත්‍රුවනුත් මල්මාලා දෙකද රැගෙන ඔවුන් අසලට ගියෝය. වන්දනා කඳුළු පිරිදෙනතින් ඔහු දෙස බලාගෙන උන්නේ අමාරුවෙනි. අද ඔහු ඒ තරම් ලස්සනය. තමාට අහිමි වේ යයි බියක් එන තරමටම ලස්සනය. බුදු සරණයි. ඇය ඔහුට මල්මාලය පැළඳුවේ රහසින් මෙන් එසේ කියාගෙනය. එහෙත් සසංක ළඟම උන් නැගිනිය ඒ වචන දෙක හොඳින් අසා වුණාය. මේ මගේ නංගි. සසංකගේ නැගණිය තම අයියාට පැළඳි මල්මාලය සිනාබරව වන්දනාගේ කරට පැළඳුවේය. ඇයට එහෙමම ඔහු අභියස දන ඉබින. තුරුණුවන් සරණයි පුතේ, නැගිටින්න. සසංකට මේ දෙස බැලුනේ නංගී දෙසය. ඇය සිනාසුනාය. අයියාගේ ඇස්වල වෙනස්ම පාටක් ඇය දැක්කාය. එහෙත් සේවක සේවිකාවන්ගේ අත්පොලසන් හඬ මැද එය අමතක විය. ඔවුන් සියල්ලම මෙතෙක් අසංක ලෙස දැනුන්නේ ඔහු බව දැක බලා උන්නේ පුදුමේනි.